දැන් මැතිවරණ ගැන කතා කිරීමේදී ඔබතුමා සඳහන් කළා ඉදිරි ඕනම මැතිවරණයකට මුහුණ දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට ඔබතුමාලා ඕනෙලා සූදානම් කියලා. ඒකට එක පෙරහුරුවක් වගේ යනවා මම හිතන්නේ මේ ඔබතුමාලාගේ සංවත්සරේ. දැන් එතකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මොනතරම් අභියෝගයක් වෙනවද ඔබතුමාලාට මේ ඉදිරි මැතිවරණවලදී? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපිට කිසිම අභියෝගයක් නැහැ. ඒගොල්ලෝ මේ කැලෑ වැදිලා රට දාලා ආගියතන් නැතුව මේ ගිය මිනිස්සුනේ මාස ගානක් මේ මාස හතරක් විරෝධතා තිබිලා අන්තිමට රාජ්‍ය නායකයා කවුරුවත් දන්නේ නැහැ වෙච්ච දේ මොකද්ද කියලා අගමැතිවරු ඇමති මණ්ඩලය ඉල්ලාස් වුණා. කය පිටරටවල් වලට ගියා. ඉතින් ඒක නිසා මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ පෝට්ටුව කියන එක ගැන මේ අද රටේ ජනමතයක් නැහැ. ඒගොල්ල ජනමතයක් ගන්න ලොකු උත්සාහයක් කරනවා. ඒගොල්ල රැස්වීම් තියනවා, නොයෙකුත් පත්‍රිකා බෙදලා ඇප්ලිකේෂන් දීලා නොයෙක් දේවල් කරලා විල්ලුම් පත්‍ර දීලා බෙදනවා. බෙදලා සෙනග ටිකක් ගෙනල්ලා ඉතින් කතා කරනවා. ඔය පොළොන්නරුවේ තිබුණ මන් දන්නවා ඒ ගිය අය කිසි කැමැත්තකින් නෙවෙයි ගියේ. ඉතින් ඒක නිසා මේ පොදු ජන පෙරමුණ අපිට කිසිසේත් අභියෝගයක් නෙවෙයි. අනික පොදු ජන පෙරමුණ කියන්නේ පක්ෂයක් නෙවෙයිනේ. කෝයේගේ නිලධාරි මණ්ඩලයක්, කෝයේගේ ප්‍රතිපත්තිය දර්ශනයක් හෝ වැඩපිළිවෙලක් හෝ ඒකේ ඉන්න නිලධාරි මණ්ඩලියවත් කවුද කියලා අපි දන්නේ නැහැනේ. මේ ප්‍රසිද්ධියට පත් කරන්න එපා මේ පොදු ජන පෙරමුණේ විවස්ථාවත් මොකද්ද කියලා. එහෙම කිසි දෙයක් අපි නම් දකින්නේ නැහැ. එමුණාට ඔබතුමාලගේ පක්ෂයේ කොහොමද පක්ෂයේ විධායක ජනාධිපතිවරයා ඉන්නේ තේ පක්ෂේ? පැහැදිලි නැහැ. ඔබතුමාලගේ පක්ෂයේ එහෙම දේශපාලන පක්ෂ ඉතින් කඩාගෙන අලුත් පක්ෂ කොච්චර හැදිලා තියෙනවා. දැන් 1977 ඉතර වෙනකම් රටේ තිබුණේ UMP ශ්‍රී ලංකා ඔය පක්ෂ දෙක තමයි. හැබැයි 77න් පස්සේ තමයි විශේෂයෙන්ම 94 ඉඳලා නොයෙකුත් පක්ෂ උඟාක් ආගම් වශයෙන් ජාතීන් වශයෙන් හැදිලා හැදෙන්න පටන් ගත්තේ. ඉතින් ඒක නිසා මේ ඒ පක්ෂේ ඉතින් පරණයි හිටියයි කියලා ඉතින් ඒක උල්ල අපිට මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ වැඩ කරගත්තා. අපි අපේ පක්ෂේ වැඩ කරනවා. දැන් ඔබතුමා සඳහන් කරනවා මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මේ වෙනකොට දැන් ජනමතයක් නැහැ. ඇත්තටම කියනවා ඒක පක්ෂයකුත් නෙමෙයි. ඒකේ නිලධාරි මණ්ඩලයකුත් නැහැ කියලා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී මැතිවරණ කටයුතු කරන අවස්ථාවේදී ඔබතුමාලාගේ තත්ත්වය බලලා ඒ පැත්තෙන් නැත්නම් පොහොට්ටුවේ පැත්තෙන් පොදු ජන පෙරමුණ පැත්තෙන් යම් යම් අය ඔබතුමාලා සමග එකතු වෙලා වැඩ කරන්න කටයුතු කරන කළොත් මොකද එතන තත්ත්වය මොන විදිහටද ඔබතුමාලා ඒ බාරගන්නේ? ඔව්, අපි විවෘත ආරාධනයක් කරනවා මේ පොදු ජන පක්ෂයේ නෙවෙයි, අනිත් තියෙන සීලෝම පක්ෂවල මේ සහෝදර මේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට අපි සියලු දෙනා එකට එකතු වෙලා මේ පෙරමුණක් සන්ධානයක් හදමු කියලා හොඳ ආණ්ඩුවක් කරන්න.